අයිබවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම්. මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. විපක්ෂ නායක සජිත්, සභානායක දිනේෂ්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන්ස්ටන්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත. නව වසරේ ප්‍රථම වරට ජනපති සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හමුවෙයි. අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වෙනි සභාවාරයේ උත්සවාකාරයෙන් ව්‍යවෘත කිරීමට සියල්ල සූදානම්. ජනතාවගේ සිතුම් පැතුම් ඉටු කරන්න තුරෙන් දෙකක් අවශ්‍යයි. ඇමති ලක්ෂ්මණ යාපා කියයි. ඒචාපය පෙබරවාරි මස පාර්ලිමේන්තුව විසුරුව හැරීමේ සූදානමක ඇමති විමල්ගේ හෙළිදරව්ව. ආණ්ඩුවට කිසිම දෙයක් කරගන්න බැහැ. මන්ත්‍රී විජේපාල කියයි. නව ව්‍යවස්ථා සංශෝධනයට ජවිපේ විරෝධය. දැන් දේශීය පුවත්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර හමුවක් අද පෙරපරුවේ පැවැත්ුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරපරු 11ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වුණා. මෙහිදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සභා නායකයා තෝරා ගැනීමට නියමිතව තිබෙනවා. හෙට දිනේ ආරම්භ වන පාර්ලිමේන්තු සැසිවාරය සම්බන්ධයෙන් සහ රජයේ ඉදිරි දැක්ම පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 3ට මෙම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි අප කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කළේ. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මෙම හමුව සිදුවීමට නියමිතයි. මේ අතර අටවන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය හෙට පෙරවරු 10ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිත වනවා. ජනාධිපති ධජය උඩුකුඹු කරමින් සම්මාන වෙඩිමුර 21ක් සමග ජනාධිපතිවරයාට මෙහිදී උත්තමාචාර පිරිනැමීම සිදුවනු ඇති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මංගල රැස්වීමේ මුලසුන ගැනීමට නියමිත අතර නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එහිදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබනවා. ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව ඇමතීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තැබීමට නියමිතයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්ුණා. බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයට අයත් ආයතන හතරක නව ප්‍රධානීන් හට පත්වීම් ලබා දීම අද සිදු කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයට අයත් ආයතන හතරකට නව ප්‍රධානීන් පත් කර තිබෙනවා. ඒ අනුව අද පෙරපරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් එම අමාත්‍යාංශයට අයත් නව ආයතන ප්‍රධානීන් හට පත්වීම් ප්‍රධානය සිදු කෙරුණා. ඒ අනුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ වැඩපළන අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ලෙස මහාචාර්ය ගාමිණී අධිකාරී මහතා පත්වීම් ලැබුවා. ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස ආචාර්ය ජයන්ත ධර්මදාස මහතාද, ජාතික චිත්‍රපට සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා ලෙස රුහාන් වැලිවිට මහතාද පත්වීම් ලබා තිබෙනවා. ටව හෝල් රඟහල පදනම අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ලෙස ඩග්ලස් සිරිවර්ධන මහතා පත්වීම් ලබා තිබෙනවා. ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ සභාපති ධූරයට ඉස්ටෙලා මාරපන මහත්මිය පත් වුණා. අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම හෙට පෙරපරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි. ඊට අදාළ සියලු කටයුතු මෙවන විට සූදානම් කර ඇති බවයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංනිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වෙනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම හෙට පෙරවරු 10ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතයි. පෙරවරු 9ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීමත් සමගම උත්සවයේ කටයුතු ආරම්භ වන අතර එහිදී ප්‍රථමයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සම්ප්‍රාප්තිය සිදුවීමට නියමිතයි. ඉන් අනතුරුව කථානායක කරු ජයසූරිය මහතාගේ පැමිණීමෙන් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැමිණෙන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේ ඉන් අනතුරුවයි.
මෙහිදී කතානායක කරු ජයසූරිය මහතා හා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට සූදානම්ව සිටිනවා. එහිදී ජනාධිපති ධජය උඩුකුඹ කිරීම සිදු කෙරෙනවා. පාර්ලිමේන්තු මන්දිරයේ ප්‍රධාන ප්‍රවේශ ද්වාරය අසලදී ජනාධිපතිතුමා පිළිගැනීම වෙනුවෙන් පාසල් සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කිරීම සිදුවන බවයි පාර්ලිමේන්තුවේ ජනසන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ. इन अनु जनाधिपति बरिया पार्लिमेंट सभागर दहाट आरंभ वनवा नियोज्य वेत्रधारी इदिरियन गमन करनातर वेत्रधारी बरिया इन अनु गमन करनवा जनाधिपति बरिया गमन करने इन अनु කතානායක කරු ජයසූරිය මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා තුළු ලේකම් මණ්ඩලය ඊට පසුපසින් ගමන් කිරීමට නියමිතයි. ජනාධිපතිතුමා මංගල රැස්වීමේ මුලසුන ගැනීමෙන් අනතුරුව ආණුක්‍රම ව්‍යවස්ථාවේ 32(2) මගින් විධිවිධාන සලසනු ලැබ ඇති පරිදි නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමද ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ඇමතීමෙන් අනතුරුව ජනාධිපතිතුමා විසින් පසුරු 1 දක්වා පාර්ලිමේන්තුව තාවකාලිකව සිටුණු ලබනවා. පාර්ලිමේන්තුවේ සිවෙන සභාපාරේ උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවට විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින් හිටපු ජනාධිපතිවරුන් අග්‍රාමාත්‍යවරුන් අගවිනිසුරුවරුන් උපරිමාධිකරණ විනිසුරුවන් හා නීතිපතිතුමන් ඇතුළු 600කට අධික ආරයි තමුත්තන් පිරිසක් සහභාගී වීමට නියමිත බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. සියලුම කටයුතු අප පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු 9ක් තියෙනවා. ඒ සෑම දෙපාර්තමේන්තුවකම සහයෝගයෙන් ඔවුන්ගේ කාර්ය මණ්ඩලවල සහයෝගයත් ලබාගෙන තමයි අපි මේ කාර්යය කරන්නේ. අතිගරු ජනාධිපතිතුමාව රතු පලසමතින් තමයි ගෙනෙන්නේ පාර්ලිමේන්තුව තුලට. ඊට හා සම සම්බන්ධ සියලු කටයුතු අපිට ඒ කටයුතු අපේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලිනුත් සියලුම ආරක්ෂක අංශවලිනුත් සහ අපේ පාර්ලිමේන්තු පොලිසිය විශේෂයෙන් කියන්න ඕනේ ඔවුන්ගේ සහයෝගයත් ඇතිව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් අපි මෙදින යොදලා තියෙනවා. මීට අමතරව අපි 600කට අධික අමුත්තන්ට අපි මෙම උත්සවය නැරඹීමට ප්‍රමුඛතා ලේඛනය ප්‍රකාරව සහ අතිගරු ජනාධිපතිතුමාගේ විශේෂ ආරාධිත අමුත්තන් ඇතුළු පිරිස් අපි මෙම උත්සවයට ආරාධනා යවා තිබෙනවා. මේ අතර පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තුවේ නව සභානායක ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නම් කර ඇති බවයි. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස නම් කර ඇත්තේ අමාත්‍ය ජොන්සන් ප්‍රනාන්දු මහතායි. ධම්මික දසනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ විපක්ෂ නායක ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා නම් කර ඇති බවයි. මීට අමතරව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා නම් කර ඇති බවටද තොරතුරු වාර්තා වනවා. එමෙන්ම හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කරමින් සඳහන් කර ඇත්තේ ජේෂ්ඨත්වයේ පිළිබඳව නොසලකා තමන්ට පාර්ලිමේන්තුවේ නවවන ආසනය වෙන් කරන ලෙසයි. එය පාර්ලිමේන්තුවේ සුවිශේෂී සිදුවීමක් වන බවද වාර්තා වනවා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සහ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්ුණා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සහ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පැවැත්ුණා. පස්වරු 3:30ට ආරම්භ වූ මෙම හමුව පැය කිහිපයක් පැවති අතර එහිදී ඉදිරි මැතිවරණ සහ පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ. පසුකීතා අප හිමි වූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත් මහතා මෙවන විටත් නාරාහෙන් පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටිනවා. ඒ මහතාගේ සුවතුක් විමසීම සඳහා අද එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පැමිණ සිටියා. ආන්දෝලනාත්මක සුදුවැන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය 30 වනදා ඇබ මත මුදාහැරුණු අතර ඒ වන විට ඔහු නාරාහෙන් පිට ලංකා පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටියා. කෙසේ වෙතත් හිටපු අමාත්‍යවරයා ඊයේ දහවල් වැඩිදුර ප්‍රතිකාර සඳහා එම රෝහලේම සාමාන්‍ය වාට්ටුවකට යොමු කෙරුණා. මේ අතර අද දිනත් හිටපු අමාත්‍යවරයාගේ සුවදුක් විමසීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියා. Thank you.
තාමත් අසනීප ගතිය පෙන්නනවා. එතනින් එහාට අපිට වෛද්‍ය කාරණා ගැන මොකුත් ප්‍රකාශ කරන්න බෑ. ඒක වෛද්‍යවරයෙක් කියන ඕන කතාවක් නේ. පේන හැටියට එතුමගේ අසනීප තත්ත්වය තාම තියෙනවායි කියලා දැනෙනවා. කතා බහ කරා, බොහෝ දේවල් කතා කරා, නඩුව සම්බන්ධයෙන්, චෝදනා සම්බන්ධයෙන් බොහෝ දේවල් කතා කරා. නමුත් එතුමා ඉන්නේ තරමක අසනීප ගතියෙන් කියලා මූලින් අපිට පේනවා. නුජුබ මන්ත්‍රීතුමා කියනවා මේ සුදුවැන් සම්බන්ධ මාධ්‍ය හමුව ඉහළ නායකත්වයට දැනුම් දීලායි මේක තිබ්බේ කියලා. අත්‍තර මගේ නම් කිසිද ධනවත්කමක් ඒ ගැන නැහැ. මමත් ඒක මාධ්‍යෙන් දුක් දෙයක් පමණ. ඒ කියන ප්‍රකාශය හෝ නැත්නම් ඒ මාධ්‍ය සාකච්ඡාව හෝ කිසිම ධනවත්කමක් මගේ නම් නැහැ. මම තමයි ගොඩක්ම ළඟින් කටයුතු කරේ සජිත් ප්‍රේමදාස. එතුමා දැනුවත්ද මේ සම්බන්ධව? මම ඒක කියන්න දන්නේ නැහැ. මොකද සජිත් ප්‍රේමදාස මහතා සහ මම ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී දුරකථනයෙන් තමයි හුඟක් වෙලාවට සම්බන්ධ වුණේ. කෙමින් කෙමින් හොඳ පැත්තකට හැරෙන පාටයි පේන්නේ. ඒ කියන්නේ හෙටෝ අනිද්දා වගේ ටිකට් කපන්න යන්න පුළුවන් මේ තත්ත්වයකට අත්දාලා. ඒ කියන්නේ මට කියන්න තමයි දොස්තරවරුන්ගේ අහන්න. එතකම තමයි අපි දැක්කම පාසුකිරද අපි හැරි සම්බන්ධව පොදුරියමතුමාට මේ අපරාධ පරිසර දෙපාර්තමේන්තුවේ කැඳවීමක් කළා. ඔබතුමාට එහෙම කැඳවීමක් කළා තිබෙනවද? නැතම කැඳවුවා. මේ රාජමතුමා යම්ක්ෂයාගේ කනස්සල්ලෙන් ඉන්නේ මේ සිදුවන සිදුවීමේ සම්බන්ධව. කනස්සල්ලක් නැහැ. මම මේවට ධෛර්යමත් මොන දෙන කෙනෙක්. මේ දේශපාලනයේ ඕන පරිගණකයකට මොන දෙන්න පුළුවන් ආත්ම ශක්තියක් මට තියෙනවා. රාම පරික්ෂණයට යොමු කළ තිබෙනවා. ඉක්මන සුවේවයි කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඔබතුමාට දීර්ඝව කතා කිරීමක් කියව ලැබුණාද ඔබත් එක්කලා? වැඩි කතා කිරීමක් කියක් ලැබුණේ නැහැ. නමුත් අපේ රටක් අමාරු සිදුවීම්. ඒ මිනිස්සු කතා කරන දෙයක් නෑ. දුක් බල්ල එන එකයි වැඩි හොඳ. අපි නැකේ මාධ්‍ය වාර්තා බලනවා ඉක්ම සිංගප්පූරුවේ රජයේ සභාවට යාමට අවස්ථාවක් කියලා. ඔබතුමාත් එහෙම කතා කරන්නේ නැහැ. නෑ. ඔබතුමා හිතන්නේ සිංගප්පූරුව යන්න අවස්ථාවක් තියෙයිද? මම හිතන්නේ ඒක දොස්තරතුරු තියෙන මේකත් අපි ගන්නවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු අතර හමුවක් අද පෙරපරුවේ පැවැත්ුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්ුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් නවවසර ආරම්භ වීමෙන් පසුව ප්‍රථම වර්ග රැස්වීමේ අද දිනේදී රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් බිම හමුවේදී සාකච්ඡා වී ඇති අතර හෙට දිනේ පැවැත්වෙන 8 වැනි පාර්ලිමේන්තුවේ සිව්වෙනි සභාවාරය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. මේ අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ශ්‍රේහන් සේමසිංහ මහතා අද පැවති ආණ්ඩු පක්ෂයේ හමුව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. අද නව වසර වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම පැවැත්වුවා. ජනාධිපතිතුමා තරගමතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ රැස්වීම අපි පැවැත්වුවේ. එක පැත්තකින් අපි සාකච්ඡා වුණා හෙට දිනේ පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයේ සම්බන්ධයෙන්. ජනාධිපතිතුමා මේ රටේ ජනතාව පත් කරගත් ජනාධිපතිවරයා හැටියට එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව තුළ හෙට පෙරවරුවේ ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ වගේම අගමැතිතුමා අපිට ඊට පෙරත් ආණ්ඩු පක්ෂය හැටියට උපදෙස් ලබා දීලා තියෙනවා. එවකට රජය විපක්ෂය පාර්ලිමේන්තුව තුළ මර්ධනය කරා වගේ කිසිම වැඩකටයුත්තකට යොමු නොවී විපක්ෂයටත් සාධාරණ කාලයක් ලබා දීලා ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කිරීමේ අවකාශය ලබා දෙන්න කියන. ඒ වගේම වර්තමානයේ රටේ පවතින තත්ත්වයක් ජනතාවගේ අදහස් සම්බන්ධයෙන්ත් අපි දීර්ඝව කතා කරා. ඉතින් බලාපොරොත්තු වෙනවා මේ සියලු තොරතුරු ඒකරාශී කරලා අපේ රජයේ වැඩ පිළිවෙල හැටියට ඒ ජනතාව බලාපොරොත්තු වෙන රාජපාලනය අගෙන යන්න. පසුගිය 2016 වසරේ රාජකීය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ රියතුරු අතරංගොට ගැනීම සිදු වූ ආකාරය පිළිබඳව අභිමානී කාන්තා සංවිධානය විසින් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. අභිමානී කාන්තා සංවිධානය විසින් අද පෙරවරුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඩලී චම්පික රණවක මහතාගේ රියදුරු ලෙස සේවය කළ ප්‍රදීප් අල්විස් නැමැති තැනැත්තාගේ නිවසට කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් පිරිසක් පසුගියදා බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිද්ධියකට අදාළවයි. පැමිණිල්ල ඉදිරිපත් කරමින් අදාළ කාන්තා සංවිධානය සඳහන් කර සිටින්නේ වරින් තුනමැතිව පොලිස් නිලධාරීන් 7 දෙනෙකු අදාළ නිවසට පැමිණ ඇති අතර ඒ අවස්ථාවේදී කාන්තාවක් පමණක් නිවසේ සිටි ඇති බවයි. මීට සති දෙකකට උඩදී අත්අඩංගුවට ගත්ත පාටලී චම්පික රණවක ඇමතිතුමාගේ රියදුරු වශයෙන් සේවය කරපු අපේ අල්විස් මැතිතුමා නැති වෙලාවේ පොලිස් නිලධාරී 7 දෙනෙක් නිවසට පැමිණිලා කිසිම වරෙන්තුවක්වත් කිසිම ලියවිකිල්ලක් නැතුව කාන්තාවක් තනියෙන් ඉන්නකොට ඇවිල්ලා සම්පූර්ණ පැය දෙකක් ගෙදර ඉඳගෙන ගේ සම්පූර්ණ පරීක්ෂා කරලා තියෙනවා. විවිධ ප්‍රශ්න මේ කාන්තාවගෙන් අහලා තියෙනවා. ලිපියක් හදලා මේ කාන්තාවගෙන් ඒකට අස්සන් අරගෙන තියෙනවා. ඒ කියන්නේ එයාගේ S2 ඇත්තටම පේන්නේ නැහැ.
අසනීප කාන්තාවක් මෙතුමිය කණ්ණාඩි දෙක දාගන්නවත් අවස්ථාවක් දීලා නැහැ. එකපාරක් එතන අස්සම් කරාම නැහැ, මේක වැරදි වෙන තැනක අස්සම් කරන්න කියලා තියෙනවා. මේක මේ රටේ වෙන්න ඌමනා නැති දෙයක්. ඒක අද දින අපිට සිද්ධ වුණා වගේ හෙට දවසේ ඔබට සිද්ධ වෙන්න පුළුවන්. මේ රටේ පොලිස් කොමිසමක් තියෙනවා, මේ රටේ පොලිස් නීති රීතියක් තියෙනවා. ගේකට එන්න ඕනේ කොහොමද කියලා දන්නවා. කාන්තාවක් පරීක්ෂා කරන්න එනවා නම් එතන කාන්තා නිලධාරිනියක් සිටින්න ඕනේ. ඒ නිලධාරිනියක් නැතුව පිරිමි විතරක් හත් දෙනෙක් ඇවිල්ලා තනි කාන්තාවක් ඉන්න තැනකට ඇවිල්ලා තමයි මේ පරීක්ෂණ කරලා තියෙන්නේ. ඒ අල්විස්ස මහතාව අත්අඩංගුවට ගැනීම සඳහා තමයි මේගොල්ලෝ මේ විදිහට පැමිණලා තියෙන්නේ. ඊට අමතරව දවස් දෙක තුනක්ම පොලිසිය සම්පූර්ණ ගේවට පරීක්ෂා කර කර වටේ ඉන්න මිනිස්සුන්ට පිස්තෝල තිය තිය අල්විස් දෙකී කියලා දිනවා. මේ ජනාධිපතිතුමනි, ඔබගේ ජනාධිපති දිවුරේ ඇතුළේදී මෙවැනි කාන්තාවන්ට හිංසන වෙයි කියලා අපි කිසිසේ සිතුවේ නැහැ. පොලිසියට මේ විදිහට හැසිරෙන්න ඉඩ දෙන්න එපා. ඔබතුමා මේ ගැන අවධානය යොමු කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනු. පසුගිය 2016 වසරේ රාජකීය ප්‍රදේශයේ සිට ඌරේ අනුතුරින් සන්දීප් සම්පත් නැමැති තරුණයා බරපතල තුවාලපා රෝහල් ගත කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඩලි චම්පික රණකෝ මහතා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණා. පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර නඩුව පසුගිය 24 වනදා කැඳ වූ අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයා රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් 105,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදල් හැරීමටයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ එදින නියෝගකඩ සිටියේ. එසේම ඔහුට සෑම මාසකම අවසන් ඉරු දින පෙරවරු 9ත් 12ත් අතර කොළඹ අපරාධ කොට්ටාශයට වාර්තා කළ යුතු බවද මහේස්ත්‍රාත්වරිය විසින් නියෝගකඩ සිටියා. එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ කාර්යභාරය ඉටු කිරීමට ප්‍රථම පක්ෂය තුළ ඇති අර්බුදය විසඳාගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසනවා. යද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම මාධ්‍ය හමුව සඳහා රාජ්‍ය මාධ්‍ය ජනක වක්පුර මහතාද එක්ව සිටියා. පැඟිරි ගොයුවෝ ගොවිතැන කරන්නේ නැහැ. ගිය ලීටරේ පහුගිය කාලේ 1500 2000ට අඩු වුණා. මේ ගැන හොයලා බැලුවහම වෙනත් රටකින් මෙරටට ගේනවා පැඟිරි කියලා නෙමෙයි, වෙනත් කෝඩ් එකක් නමින් කෙමිකල් එකක්. මේක ගෙනහැල්ලා තමයි මේ රටේ ගොවියා නැති කරන්න පහුගිය ආණ්ඩුව කටයුතු කරලා තියෙන්නේ. බලාපොරොත්තු වෙන ඉදිරි දින කීපයක් ඇතුළත ඒ ගේන දේ සම්පූර්ණ අත්හිටවනවා, නවත්තනවා. රාජිත් සේනාරත්න මන්ත්‍රීතුමාගේ නීතිඥවරයා ඉතාමත්ම බරපතල ප්‍රකාශයක් කරනවා. ඒ නීතිඥවරයා කියනවා තමන්ගේ සේවාදායකයට රජයේ රෝහල් පිළිබඳව කිසිදු විශ්වාසයක් නැහැ කියලා. මේ මෙහෙම කියන්නේ කාටද? මේ මෙහෙම කියන්නේ අර සුවපති කියලා සම්මානයක් හම්බ වෙච්ච, ඒ වගේම අවුරුදු 4 මාරක් මේ රටේ සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් හිටපු රාජිත සේනාරත්න පිළිබඳව. ඒ නිසා අපි කියනවා දැන් රාජිත සේනාරත්න ඇමතිතුමා ඇත්තටම මේ රජයේ රෝහලකට නොයන කාරණය පිළිබඳව අපට හොඳ අවබෝධයක් දැන් එනවා. සමහර අය උත්සාහ ගන්නවා ඩීල් තියෙනවා, ඒ ඩීල් එක තමයි මේ ගනුදෙනුව යන්නේ කියලා. මම පැහැදිලිව දන්නවා රාජිත සේනාරත්නත් එක්ක අපේ ආණ්ඩුවේ කිසිම කෙනෙක් ඩීල් එකක් නැහැ. මහමෙතිවරණයට ගියාට පස්සේ වැඩි කණ්ඩායම උතුමාලා ගවන්නට සම්මත කරගෙන සිද්ධ වෙනවා. කිසිම හේතුවක් නිසා ගන්නෙම නැහැ. ඒ වගේම රිචඩ් බදුදින් කොහොමවත් ගන්න නැහැ. විශ්වාසයෙන් කියනවා අපි නියත වශයෙන්ම ලබන අප්‍රේල් මාසේ මේ කිසි කෙනෙක් නැතුව සත්‍යමත් රාජ්‍යයක් අපි නිර්මාණය කරනවා. අනාථ මාරුතේ කුණාටු සාගරය සම්පූර්ණම අනාථයි නන්නත්තාරයි. එනිසා එක්සත් ජාතික පක්ෂයේ මං හිතන්නේ විපක්ෂයේ කාර්යභාරය කරන්න ඉස්සෙල්ලා පක්ෂයේ තියෙන අර්බුදය බේරගත්තොත් හොඳයි. අපි ඉදිරියටත් මේ රටට අහිතකන කිසිම ගිසුමක් අත්සන් කරන්නේ නැහැ. දැන් ඒක ජනාධිපතිතුමා මේ පිළිබඳ වෙනම සොයා බැලීමක් කරනවා මේ රටේ අත්සන් කරන සෑම ගිසුමක් පිළිබඳව. වත්මන් රජය මැතිවරණ වේදිකාවේදී ජනතා වෙත ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට තවමත් අපහසුතාවක් වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්. ඔය ඒකාබද්ධ විපක්ෂය හැටියට හිටපු අහිඳ රාජපක්ෂ මහත්මයා ප්‍රමුඛ කණ්ඩායම එදා වේදිකාවක් පාසා ගිහිල්ලා කිව්වා අපි මේ ළමුන්ට දෙන නිල ඇඳුම් වවුචරය අපි නතර කරනවා, අපි රෙදි කෑල්ලක් දෙනවා, මෙතන දූෂණ වංචා සිද්ධ වෙනවා, ඡන්දය දිනලා ජනාධිපති දිවුරුන් දීලා දැන් සති 6ක විතර කාලයක් එනවා පාසල පටන් ගන්නකොට අපි හිතුවේ මේ ඇඳුම් කට්ටලය ඇඳගෙන දරුව පාසලට යයි කියලා. මේ ආණ්ඩුවේ තියෙන නොහැකියාව අපිට පෙන්වුව එතන මේ නිලධාරීන් සහ මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මේ කාර්යයට දෙපැත්තට ඇද ඇද හිටියා. අද වෙනකොටවත් මේ සඳහා වැඩපිළිවෙලක් නැහැ. මේ ආණ්ඩුව කිව්වේ මේ රටේ කීඩම් කෑල්ලක් අපි සුද්ධන්ට නැත්තම් පරදේශක්කාරීන්ට බදු දෙන්නේ නැහැ කිව්වා. එන්ට විකුණන්නේ නැහැ කිව්වා. කියන්න කනගාටුයි. මේ පාර්ලිමේන්තුවේ වහලා තියෙන වෙලාවක අමාත්‍ය මණ්ඩලයේ තීන්දුවක් ගන්නවා සැංගිල්ලා හෝටලය සහ බේරවැව අසල අක්කර
තුනක භූමි භාගයක් සිංගප්පූරු සමාගමකට දෙන්න. කෝ විමල් වීරවංශ මහත්, කෝ ගම්මන්පිල මහත්තයා. දැන් ඇමතිකම් ගත්තට පස්සේ මේ අය කතා නැහැ. හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමිට වගේ අපිට බලා ගන්න පුළුවන් මේ ආණ්ඩුවේ කෙරුවා මොකද්ද කියලා. කිසිම වැදගත් තීන්දුවක් ගන්න බෑ. තවමත් එක්සත් ජාතික පෙරමුණේ හදපු මේ මුදල් ටිකෙන් යන්තම් මේ වැඩ ටික යනවා. එහෙම නොවෙන්න මේ ආණ්ඩුවට වැලේ වැල් නැතුව වැඩි අපහසුතාවයකට පත් වෙනවා. ඉදිරි අවුරුද්දක් තුල මේ අයට අපි කරපු ව්‍යාපෘති විවෘත කරන්න විතරයි තියෙන්නේ. මේ අය කරපු කේම්මලක් නැහැ. ආල් කිලෝ එකේ 110 තියෙන එක බස්ස ගන්න බැරි සැලසුම් මොනවද? දරුවට යුනිෆෝම් එක දෙන්න බැරි සැලසුම් මොනවද? මේ විශ්‍රාමිකයින්ට විශ්‍රාම වැටු මාසිකව ගෙවන එකත් අද නතර අතර කරලා තියෙනවා. මේ ආණ්ඩුව දැන් එකතු කර ගන්න හදන්නේ ජනතාවට දීපු සහන රාජ්‍ය සේවකින දීපු සහන කප්පාදු කළා තමයි අර බිලියන 500 එකතු කර ගන්න හදන්නේ. ඒක තමයි වැරදිච්ච තැන ආණ්ඩුව. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්ණය පවත්වා 3-2 බලයක් ලබා ගැනීමෙන් රට සංවර්ධනය කරන බව රාජ්‍ය මාත්‍ය ලක්ෂ්මන් ඥාපා බේවර්ධන මහතා පවසනවා. රාජ්‍ය මාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ශ්‍රී දලිතා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. මේ අතර අමාත්‍ය විමල් වීරවංශ මහතාද අද පෙරපරුවේ මහනුවර ශ්‍රී දලිතා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් ආශිර්වාද ලබා ගත්තා. රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් ඥාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා දානමය පුණ්‍ය කර්මයකටද එක් වුණා. එම අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිමුල් කුඹුරේ විමලතම අනුනාහිමියන් සහ ශ්‍රී දළදා මාලිගාවේ තේවාවබාර නාහිමියන් වන පූජ්‍ය තිබ්බටුවාවේ මේධංකර නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේද වැඩම කර සිටියා. දානමය පුණ්‍ය කර්මෙන් අනතුරුව අදහස් දෙක් වූ රාජ්‍ය මාත්‍යවරයා දළදා සමිඳුන් වැඳ පුදාගෙන අපේ බලාපොරොත්තුවක් තියෙනවා. අප්‍රේල් මාසයේ අවසාන සතිය හෝ මැයි මාසයේ මුල් සතිය පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයේදී 3-2 බලයක් අපිට ලබා ගන්න. ඒ නිසා ඊයේ දවසේ අපි ප්‍රාර්ථනා කරා විශේෂයෙන්ම ඊළඟ මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ රට කරගෙන යන්න 3-2 පාර්ලිමේන්තු බලයක් අපිට ලැබෙන්න කියලා. මොකද විශේෂයෙන්ම ජනතාවගේ සිතුම් පැතුම් ඉෂ්ට කරන්න මේ පාර්ලිමේන්තුව තුල බලයක් නැත්තම් මේ ජනාධිපති ක්‍රමය නිසා 19 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා අවශ්‍ය බලතල ලැබෙන්නේ නැහැ. මේ අතර අමාත්‍ය විමල් වීරවංශ මහතාද අද පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව අමාත්‍යවරයා මහනුවර ලක්සල ආයතනය ජාත්‍යන්තර ප්‍රමිතීන්ගෙන් සමන්විත ප්‍රදර්ශනාගාරයක් බවට පත්කොට නැවත ව්‍යවෘත කිරීමටද එක්වනා. අනතුරුව අදහස් දැක් වූ අමාත්‍යවරයා පාර්ලිමේන්තු මැතිවරණයක් වෙනවා. බොහෝ දුරට ප්‍රකාශ කළ දෙන අප්‍රේල් 27 කියලා. මාර්තු 3 පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිද්ධ කළොත් අප්‍රේල් මාසේ 26 දවසක තමයි මැතිවරණ එන්නේ. එතකොට අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන නැවත සිහිපත් වීමක් මේ රටේ සිද්ධ වෙනවා. ඒක තමන්ට දේශපාලන වශයෙන් විශාල අගතියක් වෙනවා. ඒ නිසා කොහොමත් විසුරුවන්න යන නිසා පෙබරවාරිවල එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහයත් ලබා දීලා ස්වේච්ඡාවෙන්ම පාර්ලිමේන්තුව විසුරුවන්න පෙබරවාරි මාසය ඇතුළත කටයුතු කළ යුතුයි කියලා එක්සත් ජාතික පක්ෂය තුල දැන් සාකච්ඡා වෙමින් තිබෙනවා. ඒ සාකච්ඡාවට අනුව ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ පෙබරවාරි විසුරුවා හැරලා සිංහල අලුත් අවුරුද්දට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පවත්ව ගන්න. ඒගොල්ලෝ ඒ විදිහේ තීරණයකට ආවොත් ආණ්ඩුවක් හැටියට අපි තීරණය කරන්න ඕන. පෙබරවාරිවල ඒගොල්ලෝගේ උමනාව අනුව විසිරුවනවද නැත්නම් අපි දැනට සූදානම් වෙලා ඉන්න ආකාරයට මාර්තුවලම විසිරුවනවද කියලා. පහුගිය කාලයන් තුල ලාංඡනය පිළිබඳ ගැටුකාරී තත්ත්වයක් තිබුණා කරු. නොමේරු ලදරු ඒකකවල ඉන්න දේශපාලඥයෝ තමයි ලාංඡන ගැන ගැටළු නව විවස්ථා සංශෝධන හරහා සිදුවන්නේ නව දේශපාලන මතවාද ඉදිරියටම වැළැක්වීම බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පුද්ගලික යෝජනාවක් ලෙස ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 21 සහ 22 විවස්ථා සංශෝධන සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වීම. පළමුවෙන් අපි අහන්න කැමති දැන් මේ අනුකූල ව්‍යවස්ථා සංශෝධන දෙකක් ඇතුළත් පුද්ගලික මන්ත්‍රී යෝජනා 52ක් විදිහට තමයි විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ගේනවා කියලා කියන්නේ. මේක විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පුද්ගලික උමනාවක්ද එහෙම නැත්නම් මේක ආණ්ඩුවේ මතය අනුව ගේන ව්‍යවස්ථා
සංශෝධන දෙකක්. පළමුව අපි දැනගන්න කැමති ඒ ප්‍රශ්නය ආණ්ඩුවෙන් හරියට පැහැදිලි කිරීමක් මේ 21 සහ 22 සංශෝධන දෙක හුදෙක් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පෞද්ගලික උමනාවක්ද එසේ නොමැතිනම් මෙය රජයේ ප්‍රතිපත්තියක් විදිහට ගෙනෙනු ලබන ව්‍යවස්ථා සංශෝධන දෙකක්ද 21 වෙනි සංශෝධනයේ ඔහු කියන විදිහට සහ ඒ ගැසට් කරලා තියෙන පනත අනුව එහි අරමුණ වෙලා තියෙන්නේ විවිධ මතවාදයන් දරන විවිධ ජාතිකත්වයන් නියෝජනය කරන දේශපාලන බලවේගවලට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා තිබිච්ච සීමාවන් වෙනස් කිරීම. රටක් ඉදිරියට යන්න සමාජයක් සමාජයේ යහපත් දිශාවට ප්‍රගමණය වන්න නම් අලුත් මතවාදයන් අලුත් මතවාදී ප්‍රවණතාවයන් සමාජය තුළ ඇති විය යුතුයි. ඒවට යම් කිසි දේශපාලන බලයක් ලැබිය යුතුයි. සාම්ප්‍රදායික පරණ දේශපාලන පක්ෂවල තියෙන යල්පැන ගිය දේශපාලන මතවාදයන් අලුත් පරම්පරාව ප්‍රතික්ෂේප කරමු. අද අපේ රටේ ගත්තත් තරුණ පරම්පරාවගේ අපේක්ෂාව වෙන්නේ මේ UNP ශ්‍රී ලංකා පරණ යල්පැන ගිය දේශපාලන ප්‍රතිපත්ති වෙනුවට නව අලුත් දේශපාලන ප්‍රතිපත්තියක් දේශපාලන අදහසක් කරලියට ආ යුතුයි කියන. එවැනිවට ඉඩ ලැබෙන එකක් තමයි මේ ප්‍රතිසතේ යම් අඩු කිරීමක් කිරීම. නමුත් මේකෙන් වෙන්නේ බරපතල විදිහට නැවත ඒවා මුළුමනින්ම ඩෝසර් කරලා චප්ප කරලා දැමීම. එතකොට අලුත් දේශපාලන මතවාදයකට ඉදිරියට එන්නේ ඊටපස්සට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි දකින්නේ මේක හුදෙක්ම ගෝත්‍රික පන්නේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ. ඉහළ ප්‍රමිතියකින් යුතු ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබා දීමට වත්මන් රජය ක්‍රියා කරන බව අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය පවසනවා. ඒ මහරගම අපේක්ෂාරෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මතුවෙත අදහස් දක්වමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය ඊ පසුරේ මහරගම අපේක්ෂා රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මේ අමාත්‍යංශය අපි බාර ගන්නකොට බිලියන 12ක් මුදල් ගෙවන්න තිබ්බා නොයෙකුත් බෙහෙත් කම්පැනි වලට සහ නොයෙකුත් තැන් වලට බිලියන 12ක් ගෙවන්න තිබුණා. ලබන අවුරුද්දේ ඇස්තමේන්තු කරලා තියෙනවා මුදල් රුපියල් බිලියන 120ක් බෙහෙත් සඳහා ලබන අවුරුද්දේ අයවැයට වෙන් කළ යුතුයි කියලා ඇස්තමේන්තුව තියෙනවා. වර්තමාන රජයේ ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ මහින්ද රාජපක්ෂ අපේ අග්‍රාමාත්‍යතුමන්ගේ දර්ශනය වෙලා තියෙන්නේ නිහල ප්‍රමිතියකින් යුතු බෙහෙත් සාධාරණ මිලකට අමාත්‍යංශයෙන් මිලදී අරගෙන ඒවා රෝගීන්ට ලබා දීමත් රෝහල්වලට එන රෝගීන් අවශ්‍ය පහසුකම් සහ අවශ්‍ය ප්‍රතිකාරත් අවශ්‍ය ගරුත්වයත් අවශ්‍ය ඒ රෝගීන් සහ රෝගීන් සමග පැමිණෙන සියලු දෙනාටම හොඳ මානසික තත්ත්වයකි. ඒ රෝහලෙන් පිටව යන්න සතුටෙන් පිටව යන්න වටපිටාවක් හැදී ඒ සඳහා අවශ්‍ය මූලික වැඩපිළිවෙළවල් අමාත්‍යංශ මට්ටමින් අපි කරගනිමින් යනවා. සමහර අක්‍රමිකතා සිදුවෙච්ච බවට ජනාධිපති කොමිසමේ පත් කරපු කොමිසමේ තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපේ රජය නීත්‍යානුකූල පියවර ගන්න බලාපොරොත්තු වෙනවා. ජනතා මතයට ගරු කරමින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් ආරක්ෂා කිරීමේ සංවිධානය එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටිනවා. ඒ මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පාක්ෂිකයින් ඉල්ලා සිටින්නේ වෙනින් කවුරුත් නෙමෙයි, අද අපේ පක්ෂයේ නියෝජ්‍ය නායක එවැගේම අපේ ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාව පත් කරන ලෙස තමයි බහුතර පාක්ෂිකින්ගේ ඒකායන පරමාර්ථය බලාපොරොත්තුව. අද මේ වන විට එක්සත් ජාතිපක්ෂ නායක අපේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමා අවුරුදු 25ක් පක්ෂ නායකත්වයේ කටයුතු කරමින් පක්ෂයේ මේ දක්වා රැගෙන ආවා. ඒ වෙනුවෙන් අපි එතුමාට ගෞරව කළ යුතුයි. අද එතුමා තවදුරටත් පක්ෂ නායකත්වයේ ඉන්න බලාපොරොත්තුවක් නැහැ. මම සුදුස්සෙකුට ඒ අවස්ථාව ලබා දීමට සූදානම් කියන පණිවිඩය මාධ්‍ය සාකච්ඡා ගන්නවකදීම ඉදිරිපත් කළා තියෙනවා. එහෙමනම් අපි එතුමාට මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටින ඉල්ලා සිටින්නේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමනි, ඔබතුමා එදා ප්‍රජාතන්ත්‍රවාදීට ගරු කරන පුද්ගලයෙක් විදිහට එදා අග්‍රමාත්‍ය ධූරය පොදුජන එක්සත් පෙරමුණට පරිත්‍යාග කළා. ඔබතුමා ඒ අග්‍රමාත්‍ය ධූරයෙන් ඉවත් වූවා වගේ ප්‍රජාතන්ත්‍රවාදීට ගරු කරන නායකයෙක් විදිහට ඔබතුමා මේ පක්ෂයේ අහිංසක පාක්ෂිකයින් පිළිබඳ කල්පනා කරලා බලලා ඉදිරි මහමැතිවරණයෙන් ජයග්‍රහණය කරා ගෙනියාමට හැකි පාක්ෂිකයින් ඉල්ලා සිටින එකම නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමාව ප්‍රමාද නොකර ඔබතුමාගේ ආශිර්වාදයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාව පත් කරන්න අවශ්‍ය පියවර ගන්න කියන ඉල්ලීම තාම කාරුණිකව ඉල්ලා සිටිනවා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වුණා.
පස්වරු 3ට පමණ ආරම්භ වූ රැස්වීම පැය 2කට අධික කාලයක් පැවැත්ුණා. එම රැස්වීමේ නඩතුරුව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. දැන් අමතකනොත් නැතේ ඉඳ වහින්නත් පුළුවන්. අද ගෲප් මීටි මොතර ගියා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලා අපි ගොඩක් 95%ක්ම එවිලා හිටියා. ඒ නිසා විශේෂයෙන් අපි හෙට ප්‍රෝග්‍රෑම් සම්බන්ධවත් අධිකාර ජනාධිපතිතුමාගේ ඔය රාජ කතාවට අපේ සහයෝගය දෙනව මේවත් සියලු දෙනාම සහභාගී වෙන සම්බන්ධව අපි කතා කරා. ඒ වගේම ඉදිරි කටයුතු සම්බන්ධවත් අපි කතා කරා. ඒ වගේම ආණ්ඩුව ගෙනවන ආයවයක් ගෙනවන ආයවයට සහයෝගය දෙනවා කියලා අපි සාකච්ඡා කරා. න්‍යායපත්‍රය ගැනයි ඉදිරි පාර්ලිමේන්තුව තුලදී විපක්ෂයක් හැටියට අපි කටයුතු කරන්න ඕන ආකාරය ගැන තමයි ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක්ුණේ. ඒවා ගැන වගකීම් බාර ගන්නත් ඒවා යම් යම් මන්ත්‍රීවරුන්ට බාර දීලා ඒ විෂයන් සම්බන්ධව බෙදලා දීලා ඒ ගැන මූලික සාකච්ඡාවක් අද කෙරුණා. ඔබතුමාලා ඡන්ද විමසීමක් කරනවද? ඒ කියන්නේ එම තීන්දුවකට ආවේ නැහැ. සාමාන්‍ය රාජාසනයේ කතාව ඡන්දයකට යන්නේ නැහැ කියලා තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය තිබෙන්නේ කියලා ඉදන් සාකච්ඡාවට ලක් වුණා. ඒ හින්දා මම හිතන්නේ හිට ඡන්දයකට යන්නේ. විපක්ෂයක් හැටියට අපි අනිවාර්යයෙන්ම ආණ්ඩුවේ තියෙන වැරදි පෙන්වා දීලා ආණ්ඩුව ජනතාවට වරොන්දු වෙච්ච දේවල් විශේෂයෙන්ම ප්‍රතිපත් ප්‍රකාශනෙන් ඉදිරිපත් කළා. ආණ්ඩුව බල කරන අනිවාර්යයෙන්ම ඒවා ජනතාවෙන් ලබා දෙන්න. ඔබතුමලට හෙට දිනේ ඉඳන් තරග දෙන්න පුළුවන් වෙයිද මේ ආණ්ඩුවට? අනිවාර්යයෙන්ම පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. මොකද කිසිම ප්‍රශ්නයක් නැහැ මෙයා. අලුතෙන් පත්වෙච්ච ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපි ලබා දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දීමටත් ඒ වගේම පාර්ලිමේන්තුවට ඒ අවශ්‍ය මුදල් ලබා දීමට අපි සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. අපි ඉල්ලීමක් කරනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් එම ආණ්ඩුවටත් අයවැයක් ඉදිරිපත් කරන්න. අයවැයක් ඉදිරිපත් කරන්න අපි සම්පූර්ණ සහයෝගය අපි ලබා දෙන්නේ. අදනේ අද දිනේ මං හිතන්නේ ඉතාමත්ම සාර්ථක සාකච්ඡාවක්. මොකද විපක්ෂයක් හැටියට අපි සියලු දෙනාම ඉතාමත්ම එකමුතුව මේ රටේ පළවෙනිම අපි හිතන්න ඕන රටේ ජනතාව ගැන. මොකද 69 ලක්ෂයක් ඡන්ද දුන්න අතිගරු ජනාධිපතිතුමාට එතුමා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දු රාශියක් තියෙනවා. ඒ පොරොන්දු රාශිය ජනතාව වෙනුවෙන් ඉෂ්ට කරනවද නැතිද කියන කාරණාව ගැන තීන්දුව අපි ගන්න හදනවා පාර්ලිමේන්තුවේ. එතන පාර්ලිමේන්තුව අපි තුන්වෙනිදා පාර්ලිමේන්තුවේ අපි තුන් විපක්ෂයේ කාර්යභාරය ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරා. දේශපාලන පරිගැනීමට ලකුවන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සියලුම කාරණා විශේෂයෙන්ම සාකච්ඡාවට බඳුන් වුණා. ඉදිරි මැතිවරණයත් ඉලක්ක කරගෙන අපි සිදු කරන කාර්යයන් පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කරා. විශේෂයෙන්ම තීරණය කරා ශක්තිමත් විපක්ෂයක් හැටියට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටදීත් ඉතාමත්ම සංවිධානාත්මකව වැඩ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමක් අද පළවෙනි කණ්ඩායම් රැස්වීමේදීම සිදු කරා. ඉදිරියේදී දැන් එක්සත් ජාතික පක්ෂයේ තියෙන අර බෙදීම ඔය දැන් අපි ආණ්ඩුවේ ඒ මහජනතාව වෙනුවෙන් දීපු පොරොන්දු ඉෂ්ට කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙනවා වගේම ආණ්ඩුවේ වැරදි අඩුපාඩු දැක්කහම විරුද්ධ පක්ෂයේ කාර්යභාරය ඉෂ්ට කරමින් ජනතාව වෙනුවෙන් ඒ වෙනුවෙනුත් පෙනී සිටින තීරණය කළා තිබෙනවා. වැලිකඩ බන්ධනාකාරයේ අලුත් වැඩියා කටයුතු සඳහා අවශ්‍ය උපකරණ ලබා දීමේ උත්සවයක් අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. වැලිකඩ බන්ධනාගාරයේ අලුත් වැඩියා කටයුතු සිදු කිරීම සඳහා එහි වර්ණ ආලේප කිරීමේ කටයුතු ආරම්භ කිරීම සහ අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍යයන් බන්ධනාගාරය වෙත ලබා දීමේ උත්සවය අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. එහිදී සියලු අලුත් වැඩියා කටයුතු සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම සිදු කෙරුණේ නිපොලක් ආයතනය මගින්. රජයේ මගින් උසාවි ගොඩනැගිලි හදන්න උගාක් සල්ලි වියදම් කරලා තියෙනවා. නමුත් බන්ධනාගාරවල තත්ත්වය ඉතාමත් ඛේදජනකයි. මේ ප්‍රධාන බන්ධනාගාරයේ දිහා බැලුවාම කෙනෙක් මෙතනට ඇතුල් වුණාම මෙතන කිසිම ප්‍රියජනක දර්ශනයක් නැහැ.
මන් තීරණය කළා රජයෙන් සල්ලි බලාපොරොත්තු වෙන්නේ නැතුව දානපතින්ට ආරාධනා කළා ඉතා ඉක්මනින් අවශ්‍ය බඩු මුට්ටු ටික සපයාගෙන රැඳවියන්ගේ ශ්‍රම දායකත්වයක් එකතු කළා ඉක්මනින් මේ ඉදිරිපස තියෙන ශාලාව ටයිල් කරලා අලුත් සීට් දාලා පේන් කළා සෑදීමත් මුළු බන්ධනාගාරයේම තීන් තාලේප කිරීම සහ අලුත් වැඩියා කටයුතු කිරීම ඒ වගේම මේ බන්ධනාගාරය තුල මරණ දඬුවම සඳහා නියම වී තිබෙන අය ජීවිතාන්තය දක්වා හිර දඬුවමට පත් කිරීමේ ක්‍රියාවලියත් ජීවිතාන්තය දක්වා හිර දඬුවම් ලබා තියෙන අයගේ දඬුවම් කාල සීමාව ඔවුන්ගේ හොඳ කල් ක්‍රියාව මත අඩු කිරීමේ ක්‍රියාවලියක් පිළිබඳව වැඩ කටයුතු සිදු වෙලා තියෙන්නේ ඉතාම මන්දගාමි අන්දමට. ඉදිරියේදී අපි මාසිකව මේ පිළිබඳව සමාලෝචනයන් කරලා හොඳ කල් ක්‍රියාවෙන් වැඩ කටයුතු කරන රැඳවියන් දෙන්න පුළුවන් සෑම සහනයක්ම ලබා දීලා ඔවුන් සමාජගත කිරීමේ වැඩපිළිවෙල අපි ඉක්මන් කරන බව ප්‍රකාශ කරන්න කැමතියි. මිනිස්ට්‍රියෙන් අපේ රික්වෙස්ට් එකක් ආවා වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඉන්න තැන්වල ගොඩක් අපේ තීන්ත අලුත් වැඩියා කරන් තීන්ත අවශ්‍යලා තියෙනවා කියලා. ඉතින් අපි කම්පැනික් වශයෙන් අපේ සමාජ සත්කාරයක් හැටියට අපි අද වැලිකඩ බන්ධනාගාරයේ තීන්ත ගන්න තීන්ත ලබා දුන්නා. සහල් මාෆියාවේ ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස ආණ්ඩුවේ සිටින බව සමස්ත ලංකා ගොවිචන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ දඹුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්. මාපියාව පිළිබඳව රටේ ලොකු අවධානයලා තියෙන මොහොතක පහුගිය දවසේ සතොසට අයත් සහල් කිලෝ ලක්ෂ 4කට වැඩි ප්‍රමාණයක් සත්වාහාර වලට නිකුත් කරපු වාතාවරණයක් ඇතුලේ අපි අද තමත් අපි හිලිදරව්වක් කරනවා. විදුර වික්‍රමනායක ඇමතිවරයා පියල් 70 ගණන් වලට 80ට තිබුණු හාල් පියල් 90ටට 99ට ගැසට්ුනේ කොහොමද මේක අපිට ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔහු ප්‍රකාශ කළා. හාල් මාපියාවේ ඇත්තරම ප්‍රධාන කොටස්කාරයෙක් විදිහට ආණ්ඩු ඉන්නවා. සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ මෙවිලා මුදල් අමාත්‍යාංශයේ අගමැතුමා යටතේ සතොසට හාල් විකිණීමට අදාළ නිර්දේශ ප්‍රමිතික මේක ඇතුලේ යොදලා තියෙනවා. ඒ අනුව මෙම සහල් විකිණීමට දීලා තියෙන කීරි සම්බා රුපියල් 108ට රතු නාඩු රුපියල් 77ටත් සුදු නාඩු රුපියල් 77ටත් තමයි නිර්දේශ කරලා තියෙන්නේ. එතකොට දැන් අපි අහන්නේ සතොසේ මේ ගානට හාල් විකුණනවා. මෙන්න මේකයි තියෙන ප්‍රශ්නේ. ඊළඟ මේකේ විශේෂත්ම කාරණේ තමයි දැන් මේ ආණ්ඩුව එන්න කලින් ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකින්ගේ සංගමයට ආයත් මෝල් හිමියන්ට රුපියල් 40 ගානේ නාඩු වී කිලෝ එක රුපියල් 41 ගානේ සම්බා වී කිලෝ එක රජයේ ගබඩා වලින් නිකුත් කළා. ඒගොල්ලෝ ඒකට අනුව වී කිලෝ 100ට හාල් කිලෝ 65ක් සතොසට දෙන්න බැඳිලා ඒ අනුව රුපියල් 70 ගානේ ආහල් කිලෝ එක සතොසට නිකුත් කරා. රුපියල් 40ට ගත්ත වී වලින් හාල් කරලා රුපියල් 70 ගානේ සතොසට හාල් නිකුත් කරා. එම හාල් කිලෝ එක රුපියල් 75ක සිල්ලර මිලකට විකුණන්න තීන්දුවක් තිබුණා. එතකොට ඒක එකක්. හැබැයි දැන් මේ ආණ්ඩුවට පස්සේ මොකද කරේ? මේක වෙනස් කෙරුවා. රාකම කැන්තලිය අත්තපාලුව ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමකෙන් පුත්කලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. රාගම කැන්දලිය අද්දපාලුව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ඊයේ රාත්‍රී 7:50ට පමණ මෙම වෙඩිතැබීම සිදු වෙති අතර මෙලෙස ජීවිතක්ෂයට පත් වෙත්තේ මත්තිකුට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. වාහනයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවට පොලිසිය විසින් සිදු කළ මූලික විමර්ශන වලින් අනාවරණය වී තිබෙනවා. වෙඩිතැබීම සිදු කළ පුද්ගලයා රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු යුද හමුදා සාමාජිකයෙකු බවට අනාවරණය වී තිබෙනවා. සිද්ධි සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රාගම පොලිසිය විසින් සිදු කරනු ලබනවා. දනවධානයේ රටවටා පුවත් කිහිපයක් වෙතයි. කඩුගන්නව ප්‍රාදේශීය රෝහලට ඊයේ රාත්‍රියේ අඹගසක් කඩා වැටීම හේතුවෙන් රෝහලට සුළු අලබහානි සිදු වී තිබෙනවා. මේ හේතුවෙන් අද උදැසන රෝහලට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයකට ලක් වුණා. මේ පෙළ ලක්ෂයක් සිටුවීමේ ව්‍යාපෘතිය සමාරම්භක උත්සවයට සමගාමීව ඊයේ කඩවත අධිවේගී පිරිසු මසල රුක්රෝපණය කිරීම ආචාර්ය නාලක ගොඩහේවා සහ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. 2020 ජනවාරි 1 වෙනිදා ආරම්භ කරා මේ ගම්පා දිස්ත්‍රික් මීපැල ලක්ෂයක් හිටවීමේ
ව්‍යාපෘතියක්. මේක අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාගියේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන පරිසර ආරක්ෂණ වැඩපිළිවෙලට සහාය දීම සඳහා සීනේ කතිකාව විසින් ආරම්භ කරපු වැඩපිළිවෙල. මේ වැඩපිළිවෙලට අපිට විශේෂ සහායක් ලබා දෙනවා මේ වෙලාවේ මේ පරිසර සංරක්ෂණ කටයුතු පිළිබඳ විශේෂම පරීක්ෂණ කරන කැලණිය විශ්වවිද්‍යාලය බලාපොරොත්තු වෙනවා මෙතනින් පසුව දිස්ත්‍රික්කයේ බොහෝ තැන්වල මේ කාර්ය දිගටම සිදු වේවි කියලා ස්වේච්ඡාවෙන් රට වෙනුවෙන් එකතු වෙන පරිසර රැකගැනීම වෙනුවෙන් එකතු වෙන ජනතාවගේ සහායයෙන්. මේ අතර හැදෙන රටට වැඩෙන ගසක් ජාතික රුක් රෝපණ වැඩසටහනට සමගාමීව වවුනියාව කිලිනොච්චිය පුන්පෝට්ටන් පුනරුත්ථාපන මධ්‍යස්ථානය යන ස්ථානවලද රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා. වවුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේ ඉඩමක අබිරහස් ලෙස මරා පුළුසන ලද අලියකුගේ සිරුරේ කොටස් කිහිපයක් අද වවුනියාව වනජීවි නිලධාරීන්ට හමු වී තිබෙනවා. ගාල්ල කුරස්ස ප්‍රධාන මාර්ගයේ අඟුලුගහ මන්සන්දියාසන්නේදී ත්‍රිරෝද රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද පසුරුවේ අනතුරක් සිදු වුණා. ත්‍රිරෝද රථය වෑන් රථයේ ගැටී පසුව පිටුපසින් පැමිණි යතුරු පැදියකට ගැටී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මෙම අනතුරින් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා කරාපිටිය සහ ඉමදුව රෝහල් වෙත ඇදුළත් කර තිබෙනවා. එත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.